සත්‍යපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රවෘති වාර්තාකරණය ප්‍රමුඛයා සිියතTVවී ප්‍රදහල ප්‍රවෘති ප්‍රකාශයයි ආරංගබන්නේ. මම උදේශන් ඉඩමඟදර ප්‍රථමයන් සෙරස්ථාල පළාත් සංචරණ සීමල් විසි එක තෙක් දැඩි කරන්න තවදුරටත් කොවිඩ් රෝගින් වාර්තාාව වන ප්‍රදේශ හුද කලා කරන්න ජනපතිගෙන් නියෝග. ොඋසස් පෙලසිසුන්ට එන්නත් කරනය ඇරබයි සසු දිිස්්‍රිකවල සිසුන්ට එන්නත් ලබාදීම විසි එක් වනදා සිට හත කොවිිදරෝග වලින් ආරක්ෂාාවය යුත්තෙ කෙසේද විස සච්චෝ වෛද්‍ය දිස්නා අමරතුග කියයි දේශය කිරිපිටිලත් ඉහලට ග්‍රම් හර් සය කෘුපැල් අනුවකින් නිහලට किිलोग्राම් එක කෘපැල් දෙේශය පනස් පහකින් වැඩිවෙයි ජනතාව දුुෂ්කරක්‍රයා කරන තැනට පත්කළ ආණ්ඩුව ගැන සජි කියයි. පොහොරවලින් වකාවාආරභ කරන්න ඇමති ඉල්ලයි ගෙනාව පොහොර අකාබනිකයි විසසච්චීන් කියයි. ගුරුවරු පාරට බැස්සුත් අපිත් බහිනවා අනුරාධපුර දෙමාපියන්ගේ සූදානමක් පාසල්න ගුරුවරුන්ට තර්ජනය කොළ තත්තඩගුවට ගන්න චන්ද්‍රසේනත් සූදානම් සුබෝධනී වෙනුවට නිරෝපමාගේ පැන්ඩෝරාව ඉල්ලන ගුරුවරු. ිනැගම නඩුවෙන් බැසිල් රාජ පක්ෂන් නිදහස් නේතිපති ඒ අදිචෝදනාවත් ඉල්ලා අස්කරගනිී තිරු නඩේෂන් අදා තල්ලස්කෝමිසමට පරජ්ජා බන්ධු ගැන කියන්න ඇමති බන්දුුල අල්ලස්කෝවිිසමට කලු ගල් පස්හා මැටි ජාවාරමට තිත්තතබයිද ගැසට වගේ චකුලේ යතුරීව ස්වයිද මුදල්වෙන් කළ සංවර්ධන ව්‍යාපෘති වහාව සංකරන්න අගමැති ගෙන්්නියෝග. නවදධනය දේශය පුවත් වෙත. ඇත්තටම අපේ රටේ තරම් කොළේ වහලා ජනතාව රබට්ටන්න හදන දේශපාලච්චින් සහ නිලදහරින් ලෝකෙ වන්න කොහේවත් ඉන්නවද කියන එක ප්‍රශ්නයක් ඊ වරයිෙන් ගොඩපාපු පොහර කාබනිික කියලා රජය වග කියතු නිලදහරින් පුන්න පුුණා කියනවා නමුත් විශයදන්න විද්්‍යතුන් කියන්නේ පොටැසිියන් කලෝරයිට් කියලා කාබනිික පොහොරක් නෑ කියලා ගෙනාපු පොහොර ගැන ඇත්ත කියලා බෙදන්න තරම්බත් නිවධහරින් සහ දේශපාලච්චිින්ට උමනාවක් නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක්. කොමනත් අදත් පොහොර ඉල්ලලා ගොවීන් ප්‍රදේශ රැසකදී විරෝධතාාවල නිිරත වුණා. දලවශයෙන් වසරකට රසායිනික පොහොර මේට්‍රික්ටන් ලක්ෂ දහයක්වත් අවශ්‍ය බවට උපකල්පනය කරමු. එවිට මෙම රසායනක පොහොර ප්‍රමාණය මෙෙන් පස් ගුණයක කාබනික පොහොර අ වශ්‍යවනවා. ඒක අන්නේ කාබනිික පොහොර මට්‍රික්ටොන් ලක්ෂ පණහක්කත් අවශ්‍ය බවට උපකල්පනය කළ හැකි. අපේ රටේ වසරකට කාබනිික පොහොර මට්‍රික්ටොන් ක්ෂ තුනක්වත් නිෂ්පාධනය කරන්නේ නැති බවතමයි වාර්තා වන්නේ. මේ අනුව කාබනික පොහොර අනිවාර්යම්ම ආනායනය කරන්න සිදුවන බව අමුත්ුවෙන් කිවයුතු නැහැ. කාබික පොහරා ආනායනය බොහෝ දෙනකුට, වාසි සහගත බිස්නස්ක, ඒතා හොන්ඳින් කොමිස් ගහන්න පුළුවන් වීම නිසායි. ප්‍රශ්නය ඇත්තේ ඇත්තටම ගෙන්න්නන්නේ මොන විදිහයේ කාබනිික පොහොරද කියන එක තුलाईයි. රසානික පොහොර ගෙනල්ලා ඒක කාබනික පොහොර ලේබලයට තේ දෙන්න හදනවා නම් ඒක බරපතල ප්‍රශ්ණයක්. ඊය ලිතුවේනිාවෙන් රටට ආනයනය කළේ කාබනිකද අකාබනිකද කියන එක ගොවියන් දැනගත යුතුමයි. මේ පිළිබඳව කතා කළ පේරධනය විශ් විද්‍යාලයේ කෘෂ්ි කර්මපීටේ ජේෂ් මහාචාරයේ බුද්ධි මර්බේමහතා. යි ප්‍රසායන ද්‍යාත්මක පැත්තෙන් ගත්තත් කාබනිික නොවන අකාභනික සංගල් ගත්තමයි මේ ඇවිල්ල තියෙන. ජාතික පොහොර ලෙකම් කාරයාලය වගකීම වෙන්නේ. මේ පොහොරවල බැර ලෝහ අඩංගුද නැද්ද අඩංගුණං වල පවත්වා සීමාවන්ට යටත්ව තියෙනවාද කියලා. හොයල බල්ලා ඒ අනුව මේ පොහර බෙධහරණ එකයි. සිංගප්පුර් සමාගම ලබාගත් ලංසුව ටෙඩරය ලිතුවේනිාවෙන්. ිටක්ත්වල නවක් කරාතම අපේ ලංකාවට පැමිල්ල තියෙන. ලිතුවේනියාව කියලා කියන්නේ පොටැසියම් කලෝරයිට් ආනෑනය කන රටත්. ලිතුවනිාව දෙදස් දහනමය වසේ පොටේසිියම් කලෝරයිට් පොහොරටොන් පනස්ස එක්දාගට වැඩි ප්‍රමාණයක් ආනයනය කල්ලා දහත්දාට මදක් වැඩි ප්‍රමාණයක් තමයි අප නැනය කල්ලා තියන්නේ. මේ වසරේ මේ මොහොතේ ලංකාවේ වී වගගවට යෙදීම සඳහා පමනක්. ලිතුවේ නියාව අපේ රට ටොන් වි නමදස් එකසිය හැටහතක් අප නෑන කල්ලා තිනවා. ඒ කියන්නේ ඔුන් දෙදස් දහනමය අවස්සරේ මුුණු ලෝකටම අපනෑනය කරපු ප්‍රමාන්ටත් වඩාක් සියයට හැට තුනකට වැඩි ප්‍රමාණයක් මේ ලංකාව වෙනුවෙන්. අපේ මහකන්නේ වී වගා වෙනුවෙන් අප නෑන කරලා තියන. ඒේවාගේම ශ්‍රී ලංකාවේ ඉන්න ගොවි ප්‍රජාටත් ම එක දැනදීම කරට ඕනේ. මේ පැිල්දා තියන පොටැසියම් කලෝරයි් රසායිනික පොහොර මේක අනිවාර්ම ලංකාවේ වී වගාව සඳහා පමණක් මේ විශා ප්‍රමාණයක් සදස. ම්පර්ණයෙන් නොව පූහර ප්‍රමාණය පොටඇසියම් ප්‍රමාණය සපුරාලන්නට සමන්විත වෙනවා. නමුත් මේකෙන් අපේ අනිකුත් භෝගයන්ට බඩිරුගු වගාවට තේ වගාවට වැනි වගාවට අවශ්‍ය කන්න පොහර ප්‍රමාණය පොටසියම් පොහර ප්‍රමාණය සැපවීමේ හැකියාවත් නොමති බවත් ප්‍රකාශ කරන්නට ඕන. මේ විදිහට ශ්‍රී ලංකාවට හිතු මතේ. එකක ජාතිය පොහොර ආනයනය කළොත් අවසන් ප්‍රතිඵලේ. අතිේශය කණ ගාටු දායක ියහැකි බවයි ශ්‍රී ජයවර්ධ පපුර විශ විද්‍යායේ ර ය විද්‍යා. ඒ හචර ම් චින්තක මහතා පවසන්නේ. සරරට හනිව බැර ලෝහ ගේ ව ය නිවාර කොච වාද කියලා ි න්න දම කෙලල්ම ගහල්ල සිම රායක විශලේෂනයකුත් නැව මොවාද තිය ෙල න්න නැව ගෙනහල්ල අපේ පසට එකතු කරලා ො තරන් ඉස්ස රහට මොන තත්ව කඇතිවද කියලාට කියබ යුරපිකේෂ නැත්තම් පිසිඳ රීමක් ැව රායක විශලේෂනයකුත් නැතුව කෙල්ිම ගෙනල්ල පොටයම් ලෝරයි කන ජය මොනද ද. මෙ අතර ක්‍රෂිකරමය ඇමතිවරයා පවසන්නේ ගෙනාපු පොහොරවලින් වගාව ආරම්භ කරන්න කියලයි. දැන් රසායිනික පහොර ගන්න කාලයක් නැති බවද ඔහු පවසනවා. ගෙනක් තියෙන්නේ කාබනිික පොහරත් නෙවෙයි කියලා ක්‍රිෂිකරම ඇමතිවරයා තාමත් දන්නේ නැති බවයි අපට පේන්න තියෙන්නේ මහන පටන්ග පාර ික්ක පාර ික ගවිජාන ද න මකට පොහර ග තුක් ද ලු පහ ගවිජනස මද පන්ස හත ක බාද ටයතුකන පහොර ගොවිය දැන්ගේෙවා ික පොහර ෙ ානක හරට ලා. . . පාදන කන කාමික හක්. එනිසා හැදි අතල්ර්කතනය කරන්න එපා. යම් කිසි හයකින් මහකන්නේ ආස්වන්න පහතවැටනොත් ගවින්ට සහනාආධාර දෙන බව ඇමති නාමල් රජ පක්ෂ හත ඒ අවදධරනය කලා ියට අසාදනක් වන්න ප ඉද න්නේ න යම්කිතයකින් අස්වැන්න අඩුවනති ඒක අදදිගවන්නත් ත අස ව ඩුවන පමට දග වන්න ි මත් ිකව න ිපත්ම ද න ිලකව නායනය කරන පොහොරවල වගකීම. තමාගන්න බව කෘෂිකරම ඇමතිවට ඒ ප්‍රකාශ කලා. බැලූ බැල්මට මේ දෙදනගම ප්‍රකාශ හරිම අලංකාරයි. අස්වැන්න අඩුවනොත් ගොවින්ට සහනාදාාර දෙන්න පුළුවන්. ඒ දෙන්න වෙන්නන්නේ කාගෙවත් පෞද්්‍යලික පොකටවෙන් නෙවෙයි. එක්කෝ පිටරටකින් අයක්කරගෙන නැත්තම් දේශීය බදුවලින්. ගොවින්ට එහෙම දුන්නයි කියමුකු අඩුවෙන අස්වැන්න හේතුකොට ගෙන ජනතාවට කන්න දෙන්න මොනවාද. ඒකයන්නේ කාබනිික එලවලු සහල් පිටටින් ගේන්න අනවාද. ටත් අපිේම මුදල් නේද බැවෙන්නේ ගේන පොහරවල ගුණාත්මක භාාවය පිළිබඳව වගකීම මහින්දානන්ද අලුත්්ගමගේ ක්‍රිෂ්කරර් ඇමතිවරෑඇෙන තනි පුද්ගලය මත තබන්නේ කුමන පද නකින්ද. සමස්ව ශ්‍රීලාං කියය ජනතාව ගෙවුණු දශක කිහිපේ පුරාම තනි පුද්ගල චරිතමත තැබූ විශ්වාසය මෙරට මොන්න තරම් අගාදයකට ගෙන ගුස් ඇත්දැයි සිතා බැලිය යුතුයි. රට පුරා අදත් ගොවි උද්ඝෝෂණ පැවැත්වුණ.. පිල්ලන්නේි වන තේගහට අවශ පෝරටක විතරයි අපි තේගහන් තම ජීවත්ව වන අපට වෙන ජීවත්වන ව මාර්ගයක් න ක් න් අපි හොඳ පෝරල් බවට එන්න අපිට වෙන ආධරයක් ඇතින කිමව දෙ නෑ ඒේගහන් කොලිය ේ කරලට ියය කර ජීවන නිස ගම හැම ඉල්ලන්න හො කරුණට පෝරට ඉක් ලබා න කිය වෙන සි පිල්ලන්නේ තනකො දල්ක්ට නොබෑ ගච්චේ ම ගො. हट हर द क्ष संख्याल चलता है सा कर एक सा ि सा ी ौर ने बल ोर अभि है ो या ै द एक ल लेवा द बैडक है देवा से उ नगरबा अति ली बाशर के अ नेवा सा ब ता है देवा कैन कर नेबा अ खांड माह अ को न त्र දச்ச. ஓට දුන්න ගේ කල ව யி ල ස හන්න ට දුන්නක. ගොබ අපිට දුන්න මහත එක வாන්. துසි கா ண்டு කப்பு வள .மும். அ අප புම ாோ. அේ ர்வாண்ட இ அ கண்டாதுல மறைයි. உங்காய் අපිට දෙපත්த்தக்க இந்த புறுුවසිබාව දෙක්නෑ. අපට තින ට තරයි. . දැන් දේශපාල வேදිකාව පොහොර ගැන අද දවසේ ඇசනு කතා. ල හො පිබඳ ප්‍රස්්ේ බඩුමිල පිබඳ ප්‍රශ්නේ සියලුදේ ගත්හම මේ රටව පාලනයෙන් තොර. අයාලේයන ප්‍රටක් හැටියට අපිට දකිද පුළුවන්. රජයේ මාධ්‍යවලින් දැන් අනතුරු අංගෝනවා මේ ඉන්දනමිලත් ඉස්සරහට වැඩිවෙේයිදෝ කිය. දිෙ කණපන අ්‍යවශ්‍යයහාරදවිය අපිට පාලික කගන්න බැරිවිදියට හලට ගිහිල්ලා මුළු විශෂවම මේගේ ප්‍රශ්නයක් තියෙනවා ඒක ජට පාලින්න ැර අපට පැදි ඒ තුළල අලිමදවට හරක් කියලා මේකත් වරක් පිද පැතුු පැටු නොත් යනතාවට බරපතර පීඩාවක් කිින්දම විශේෂම ජනතිපත්තුමයන් ඉල්ලිමක්කරවා මේ රසායින්ක පහොර සියර පණහවත් භාවිතයට අවශ ඉට පස්තාව කන්නමින් සර ස දෙන්නේ කියලා. මේ රට බ්‍රෑන්් කරන්නගයා සමහර මාධ්‍ය ආයතන වල අයිතිකාරයෝ කාබනික ගොවි තන්න තින එක ර ෝක ො. හාබනික ගොවිතැන කරන්න ගිහිල්ලා අසාර්ථ වෙලා ගොවිියෝ මහපාරට ඇවිල්ල අරග කර තැක් බවට රට සාගතයේ එලිත්තට වැඩිච රටක් පවට පත්වෙලා. රසායනික ඕරකරුවන්ගේ සටම්පාට තවදුරටත් සාර්ථක කරන. මේ ප පොහට න ොලට සල් දැමවගේ ව ගොවිය දැ ඒ වාගරනක නවත්තරති. සහ්ඩුව බොරුවට චීන ාමික පහර කිය ් බක්ටිය හි ව ට තු ද දප මොක්දම කරන්හට බොරුව මහකන්න ව ගතය ගත්නත්ත සසාගතයක් කියෙනවා සාහතෙම දෙනම් පොහර ගෙනල දෙන්න වෙන. පබික පොර කිය සසානික පොරගයක් න මරටන්න පාලටම හි පොර රසායක පර හ ගන්න ැො. ගේ ආණ්ඩුව ඇදගෙන නාන වැඩකරන්න එපා ටම ගි තියන හනුන්තගේ කාරි ා රිෂට කරන අපේ මහින්දන්න ලුද්ගම මත්තුම දැන් අලත් හය ගැනිමක් කලතින් පොටසියම් ෝයි කාබනිික පහොක්විදිට මෙතුම හොයාග හ මෙතුම මේ නොබෙල්තෑක්ගේට ප සුසකම් ලබන ත්තරම යද ලකු හොයා ගැීමට පත්වන පුදගලය මේයරන්න බරු අපේ ආදරින් පිගල්ල ඇත්යි මේ කියන බොරුවතුල හරි ඇවිල්ල අපේ වගට අශයන පොහට ැල්ල දැගේ හොටසක් තුවට බැරිද මනවාරි සමීක්ෂය පීක්ෂයක් කරල මේ යුරියත් ඔය විර හොයාගන්න්න නැත මඩ පොර ස් ේ හගන් ැරි ලුවන්. හයාග හරි නැත් ේ ිච්චව හරිගෙනල්ල බනික විදිහට ලේබල් ගහල හරිගමන්න ගේනවන ොරුව ප ලඳ ගන්න හත් තැ ක්ට චර හොඳ ැමේ ආඩුවක් ැට මේ විදිහටම බිත්තියට හෙත්තු කරන්න පව් අසරණය අංසකයි මේ විදියට කරන්නගෝ. මේ අර විදේශය රටවලින් කාාමික පහර ආන කිම වැැක්ව ියෝක යක් කුත්ර ලෙස ල්ලා අභාචනනාධිරනයටට පෙත්සමක් ඉදිරිපත් ඒ පෙනවාා. ඒ පරිස්සර යුක්තිී කේන්ද්‍රය විසේන්. දශී ටවලින් කාබනික පපුහර අණයනයේ කිරීම වැලක්වීමේ නියෝගයක්, නෙකුත් කරන ලෙසඉල්ලා අභ්‍යාචනාධිකරනයට පෙත්සමක්කිඉදිරිපත්තු වනා. පරිසර යක්තිත කේන්ද්‍රයේ විසින් මෙම පෙත්සම දිරිපත් කලාතර ඒ වග උත්තරවන් ලෙස ෘෂිකර්මාතය මන්දදා න්දල් දගමගේ රජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජ පක්ෂ, ෘෂිකර්ම අධ්‍යක්ෂ නන්ඩාල් ජති පහොර ේකම්කාරෑලේ අධ්‍යක්ෂ මධ්‍යම පරිස රධිකාරය පොලිස්පතිවරයා නීතිපතිවරඇතුරු පිරිසක් නම් කරති වෙනවා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය විසින් චීන සමාගමකින් කාමනික පොහර මේට්‍රික්ටොන් අනුහයිද හසක් ආනෑන රීමට තීරණය කර ඇති බවයි ඇම කාබනිි පහොර වල අහිතර බැක්ටේරයා සහ ක්‍රමීන්ර්ගව ව . තොරතුරු අනාාවර්ණයවී ඇයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එය භාවිත කිරීමෙන් මෙරට පරිසරයට මෙම මහජන සෞඛටද දඩිය අගතියක් සිදුවිය ැකි බව පෙන්වා දෙනවා. මෙලෙස ආනානය කරනු ලබන ප්‍රමිතිය ොර කාබනික පොහර භාවිතෙර ගැනීම තුළින් පැලෑටි සංක්ෂණ පනත වනසත්ව සහ රුක්ෂලතා ආඥා පනතෑ තුළු අනපනත් යටතේ වරදක් උදගත වන බවත් පෙටක්සමින් පෙන්වා දීති වෙනවා. එම පොහර වර්ග වගකටිතු සහා යෝදාගත ොත් කෘෂිකා ර්ික ශේත්‍ර තුළ ැඩිකේද ාචුකැක් ඇවීම ඉඩකඩ ඇයි පෙත්සම්කරුවන් පෙන්වා. අතර දේශ රටවලින් කාබික පහරාණයිනය කිරම වැලක්වීම රිට්ාච්ඥ ාවක්නිකුත් කරන ලසාභ්‍යාචනාධි කරය ඔවන්ල්ලාබෙනවා. එමෙන්ම මෙම පෙත්සම විභහග කොට අවසන් තීන්දුවක් ලබානතුරු විදේශී රටවලින් කාබනිි පහර ආණයිනය කිරීමට ගෙනැති තීරණය ක්‍රියාත්ම කිරීම වැක්වීමේ අතුරු තහම් නියෝග්‍යක්නිකුත් කර ලෙසත් පෙත්ම වැඩදිදුරටත් සඳහන් වනවා. එමෙන්ම මෙලෙස කාබික පහරාණෑනේ කිරීම ීන්දු ක රාචේ නිලහරන් ටෙරෙහිව නීති ක්‍රියත්ම කර ලෙස පොිස්පතිවරයා හා නීතිපතිවරයා ෝ ගයක් කු ර ලෙස පත්. කරන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. පොහොර වගේ රටේ ජනාව මොහොන නතවත් ප්‍රබල ගැටලුවක් හන්් මිල ඉහෙලයාම. දවස ගානේ පාරිභෝගකින්ට ඇහෙන් එම මොනවාවූ බහණ්ඩේක මිල ඉහලයාම පිළිබඳව. අද මල්කුෝ අයතනය තබන්ගේ කිරිපිටිබල මිල ඉහල දැම්වා එයනුව ග්‍රෑම් හරසියක පැකට්ටුවක් කරුපියල් අනුවකින් ඉහළ ගිය. කිලොග්‍රෑම් එක ිලත් रपल ्य वि पහकින්न ඉහल कोते ब ෙනවා දැन ग्रामහ කිරිැකटव, रपल हा अनुवाයි किलोग्राम 1ක කිරිपැකटवක්क रपल एक स හැ वाයි. බண்டமில இகதමீම ஆரம்ம்பனே சீனிவலிින් லඟට සහල් පිට ගෑස් திருරங்கு පිටිவලින් තමයි ල ඉහයාම බැලු බැල්මට නතර වුණේ ඒත් සාක්ති්‍ය ஏනவே. අද වෙනවිට பரிப்பு கௌப்பி முங்கட்டு கடல தின் ළු ஹால்මசූ வேலிින් පිරිස්வින්ඳලා கහ குடுදක්වා மிල අධ කලස இக ගොස්තිබනවා. රෘපියල් හයසිය පණහට තිබුණු කහ කිලෝකமிල, රුපියල් තුந்தදහස් පන්සිය විසි්පහක් දක්වා ඉහළ ගියා. දෙදහස් දහනவே වර්ශයේදී රුපියල් එකසි හතුලිස් පහක් වූ පරිපු கிලෝவுකම රුපියල් දෙසිය හතලිස් පහක් මේ හැම වැඩිවුණු රුපියලකම බර අවසානේ දැනන්නේ සාමාඩි මිනිසුන්ගේ පොකටුවටයි $ොர் හිගේය ො मिलල ඉகයාම රුපියල අව ප්‍රමාණවීම බාන්ண்டுமிල ඉහයාමට ප්‍රධහන සාධකේ බව රජයේ පාර්ශවෙන් නිරන්තරேன்ම අහන්නලබෙනවා ஆனනික බන්ண்டுවිல मिलල ඒ අනුව ඉහලයා හැකි බව අපටද පිළිගත හැකි එහෙත් බැලුබැල්මට දේශී නිෂ්පාධනවලමිල අහස උසට ඉහලදාන්නේ කෞද කියනෙක රජක්ලෙස සොයා පැළිය යුතු இන් අප අදහස් කරන්නේ විවස් කරන්න තවත් පාලන ිල ගැසටුවක් ගහන්න කියලනෙවේ. ඊට වඩා ප්‍රායෝගික සාර්ථක ක්‍රමිල පාලනය සඳහා ඇතිබව කිවයුතුයි. දේශී කිරිපිට සමාගම්ද ஆනයනික කිරිපිටවට සමාන් ලෙසිල ඉහලදාන්න දැන්ක්‍රිය කරමින් තිබෙනවා. ය අනුුවයි ිල්කෝ ආයතනය තමන්ගේ කිරිපිටි නිෂ්පාදනමල ඉහල දැම්මේ. පාලකින්න්ගේ හිතුමතේ ජීවිතේ නිසා ජනතාව හාමතේබව පවසමින් විපක්ෂනායක සජිත් ප්‍රමදස්සමහතාඇතුළ පෙරිසක් අද කැස්බවනකේ දී. ගෝෂණ ක රත වුණ. රජක වගකිම තමයි ජනතාව जीව කර වී. ත් පහ සිතු වෙන්නන්නේ දුටු දුටු ැන අසාහනය ගමත් ජමත් පස පීනන බලන්දත ගැස්විල ලගත කිරිපිටි විල. බලන්ගද හත්්‍යාව ශහරවවිල හැමත් හැනකම රදේ සමස්ත ජනතාව පාගලා එකේක ම පහේ හිරලා කඩුමල වැඩි කරන්න ඒ අරෝදගලම හද කරන්නේ. දේශ පාලක් ියොට. ංවර්ධ ද සීද සය ෙදවා. ේ රජන්න මහක, මොලහත මුදල් විශාරදීන්ට දරිවෙලාති වෙනවා රතේ ජනතාවට සහම ද, ල සර සප විඳනවා. ජ දරය රවනර ආදුවවිල වා. ඉහල ගිය බාන්ට මිල සම්බන්ධය අදහස් පලකරමින් වෙළඳ මාත්‍යය බඳුල ගුණවර්ධම කතා අද ප්‍රකාශ කළේ ඇත්ත නීරස වනත් පිළිකත යුතු බවයි. ලංකාවේ නිපදවන් නැති බහන්ද අපි කැමැතිවුනත් නැත් දෝක වෙලඳොලේ පවතින ිනට විත් ඒීතරුව ලබාගන්න කමේ නෑ මේ සත්්‍යය නීරස වුණක් ඒ සත්්‍යේ පිගත යුතු වෙන වාසයනු සංවර්ධන බැකුවත් ලෝක බැංකුවත් කියරතින්න ෝකයේ මෑඇති තිහාසේ තුළ ඩියම්ම දුපත්කම වැඩිවෙල තියෙන්නේ මේ කක්වා. කවුරු කොහොම මොනවා හිතුමතේ වැඩි කළත්, ජනතාව අවසානයේ කබලින් ගෑස් ලිපට වැටි ඇති බවයි අප මීට පෙරද සඳහන් කළේ. මේ? හන්න බන්ට මල පින්ව ජනතා විරෝධය. මිනිසුන්ට ජීතයන්ට අරය අමාරුව ඉන්න එම වැඩිගරන මිනිසුන්ට අරි අමාරුවනවා ඒමගේ කට ොඩ නැතිවන පාරතමක්ම බයින් ෝන් හරත්න ොවත්න බලුමි හසට යනවා පිටස් කොම්පයිනය කත කරන සල්ික වන්ඩ කිය හබ ීවත්තනක කල්පනගන පාරල අදකද කිරපිටගක්ගත් මද නට ද තුන්සේගනග කිරිපට කද ද ර ැ හැ . න ීවත් රක ම ජීවත්තය බලල් ිට ම ට මල්. ාන්ඩ ිලි ෙල යා ගැන ත අත්තර තින අප්‍රසාධයක් කාගේ. මේ බන්ධහ සයවල දිට කැතවිදිට ඉහෙලයාෑමට මේ රටකරපපු අදයි යනෙවෙයි මේ වසර තිය අතලිය පනාක්තිස්ේ බොරු කියගේ මිනිස්සරවටරවට මේ දිට කාපුු මේ පාලකයෝ පට්ටම ගොම්පාලක අප රටඉන්න. අගන්ට රි තින්නේ ඒක බොනගේ රුියල් දිය ේ ොනකොට ෑමකරුපියල් දී අද පඩියනප නම මේ වකක්ද මේ කරන විකාර ඇ ත් වෙලා තියෙන්නේ අපිේ මරන්ර ආ්ඩුව. ගන්න පටිය පල් ස්ාක්න මට හතා කර බඩුවන්න යිස්ර ෙල්මලගේ ම ො සල්ලත කියලා වැඩැනෑ බඩුමිල ැන හෙනකහන මු ක්කමලට ගඩ බඩුවක්නෑ මිු කටයකට කියලලා පිටිනසිීන ඒදක් මේ ගන ට වැඩක්මන සල්ිල වටුත්න මහින මතල පෙට්කම කියන චීනය බැලුව අම්මට උුඩ මේ තියනවා චීනනිකල ලයිට්දාල අරම කලමය කල සුපියට බවනගේ ගැව්වා මේ හැල නිලුම්කරල මේ ලෝකට නයලාගේලා කියහලා ගැවේවා ඇ අන්ත වැඩත්ති මුර රට මි කාගන. සූබෝධනී දෙන්න බැරිනම් නිරපමාලන්ගේ ඇති පැන්්ඩෝරා මුදල් හෝ ලබා දෙෙන් ලෙසට ගුරු විදු හල්පති සංකම් රාචයෙන්ගල්ලිමක්රනවා. ගුරු වර්ජනයට අදට දින අනු හයා. ලබන බ්‍රහස්්පතින්දා සේටෙන ගුරුවරුට බාධ කරන අය අත්තනංකොට ගන්න සූදානම් බවයි අමාත්‍ය එස්ෙම් චන්ද්‍රසේන මහතා පවසන්නේ. වැටක් පේෂමතා විසඳීම සඳහා රජය ලබාදුන් විසඳම් භාරගන්නේ නැති බව ගුරුවිදුදල්පති සංගම් ප්‍රකාශ කරනවා යනුව ලබන බ්‍රහස්පතින්දාවන විට තම ගැටලුවලට විසඳම් දුන්නේ නැත්නම්. පසල්්‍යන්නන්නේ නැති බවයි ගුරු විදුහල්පති සංගම් දෙගින් දිගටම පවසන්නන්නේ දැන් දිනපතා ගුරු විදුහල්පති ගැටලුව සංකීර්ණ වෙමින් තිබෙනවා සහර කණ්ඩායම් ගුරු වර්චණය අවසන් කරන්න හදන්නේ මර්ධනය. මර්ධනී සහහා සෝදානම් කණ්ඩායම් ප්‍රෘතිසාකච්ඡා ආදිය පවත්වමින් ගුරු විදුහල්පති සංගම්බලට අභියෝග කරන්න පටන්න. න්තිබෙනවා. අද මවௌපිය කණඩාෑමක් ඇමතිස්සම් චන්ද්‍රසේන මහතාව. ඔහුගේ අනුරාධපුර නිවසේදී මනගෙසුන. එහිද අමත්තිවරයා පවසාසිටයේ පාසල් යන ගරුවරන්ට තර්ජනය කළොත් එවැනි පුදගලින්ම අත්ත ගුවටගන්නා බවයි. ඒක්නිද පාස ආරද කරහම? රුවන් වෙනුවේ අධ්‍යපන දබ දෙෙන්න පසරට පැමින්න කියලා ප ම ප ද සරනවා හ මත ද ත නතුන පතිි තේ ගොල්ල පාස බහිට පුළන්න ි න්න හැයිතින් ගම්මල න්න ගුරරුට ඉන්න ම ේ යාලම කියරල ගරට ගනන්න සම්බෙන්න්න හැකලාමිනත්ත ඒදත්තේ තා රකතුර දක්ස ඒේක ගුරුර කේරුහර බයිට ගන්න ඕන ර ඩ බලායිද නවත්ත ාදවා ම ඒතර සව කට රැ ව ම ෙම ල. තර්ජනවලට බයිටන අතහරින්නේ නැති බව ගුරු විදුහල්පතිය සංගම් මෙ අතර පවසනවා. ඔබ තමුන්නාන්සේලගේ මේ තර්ජන ගර්ජනවලටන යටත්වෙන් අපි සූදානම් නෑ එනිසා සරත්වීරසේක රැමතිතුමාට පුළුවන් අපි කවුරු හරි නිරන්තරයෙන් දෙතුන් දෙනෙක් ගැන කියවා අන්න ෘත්තය සමිතිනායක දෙතුන් දෙනා ගැන පොලිසය පැමිනිි දාන්න. අපි ගේන්න පොලිසියට අධිකරණයට අපි ලැසි ටමට නිසා නිකම් මේ ොරු ඔය තගට ඔය පාට්වලට ම් මහත්ව අපි අටත්තෙන්න්නෙත් නෑ බයවන්නෙත් නෑ අපි මේ සටන හුලන් න්නෙත් නෑ අපි කියන්න ඕන. ඒවාදාගන්න ගෙදරට දැන්කෙන සල්ලිනෑ කිය යපිල්ලන සුබෝදන එකලොක් බෑක හැන අපිට දෙන්නකු නිරූපම අපට නිරූපමා දෙන්නක නිරපම රාජ්‍ය පක්ෂ. යාලඟ තියෙනවනේ බිලියන තිස්පහක් ඒක දෙන්නකු. අපේ ක්‍රියාවෙන් බාධාවනානම් බාධාවනේ විශේෂම අන්ලයි අධ්‍යපරයට. ල ද ච ද ගේ ේතු ම ද අවශ්‍ය වෙලාට අවශ ද ප්‍රලාස්් ත්රහ ලබා නොදීමම විසියප ක ද පසල්ල රමකිකීම නියමතයි එකකනිසා අපි දැනට කියන්නේ මේකට කල්ලින් ඔබ මේ ප්‍රලස්ටයේේ විසඳන්න. තවමත් අප අරගල අත්තරියන අරගලි ඉදිරියටට ගෙනනියනවා. ඒ ගෙනනීන ගමන් අපි කියන්නේ අවම වසයෙන් සුබාධනී ආර්ථාවේ පලම කොට සැහැටියට මේ අමාත්‍ය මන්ද වැටුප ගවාන්. දුදල් පතිවරන් පිරිසක් පූජ රොත්තෙටේ අන්දහිමියන් හමබුණනා. විශ්‍යයක්වදා පාසල් ආරම්ගල සූදනන්ග ලතිබන්නේ. විශයක්වින්දා පාසල් ආරම්භකෙන් ප්‍රථම දරවාන්ට හැම කෙනාටප කියන්නේ. මේ වඩාව අපි ඉරජුව ඔබ වනිිය අපි කැපේනවා. බයක් තකක් නැතුව. මේ ළමා පරපුර ආරක් සාකර ගනීම චේතරාව යුක්ව. විෂයක්වෙන්දා පාසල් කරා ගමන් කරන්න ගෙනකයි අපේ ඉල්ලේම ශික්ක සුබදා යුත්තර ලේද මයි අපි බල මුස්සරා. ඉතිං අපිට කියන්න තියෙන්නේ ගැටලු තියන ගුරු සංගම්වලට අපිට ඒ ප්‍රශ්නයක් කරගන්න අපි කැමතින හැ. නොමුත් ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ. විසේක්වනිදා අපේ ළමයින්ට පාසල්යන්න අවස්ථාව සලසා දෙන්න කියන එක තමයි අපි ඉතාහමත් කරුණාවෙන් ඉල්ලා සිටන්. මෙ අතුර හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා පවසන්නේ ගුරුවරුන්ට අයවයින් ගැටලු විසඳන බවට ලිකිිත විසඳක් ලබාද යුතු බවයි. ආ්ු පත් ෙන්ඉල්ලවා. හම විසෙක්ව වන්ට හිස් පාසල් පද්ධතියක් ඇතිකරන්න නැතුව. වාහම මේ ඉදිරි දිනකීපය ඇතුළට ෘතිය සමති විදුහල්පති ෘදතිය සම්තිිත් එකතුවෙලා. එකඟ තාවෙන් ුතුව නිශ්චිත පොරොන්දුවක් ලබාදීලා ලබන නොම්බ මාසයන අයවයෙන් මේ ප්‍රශ්නය විසඳන බවට පොරොන්දු වෙලා. ලිතව ඒ පිළිබඳව කටයුතු කරලා විශේෂය මුදල් ඇමතිවරයා ක්‍රිය කළ යුතුයි කියනක තමයි. එමෙන්ම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ තම එඉල්ලිම් පෙන්ුවෙන් දරුවන්ගේ ජීවිත අවදහනමක හෙලීමසාධහරන නොව න බවයි. ධම්බේශීලි පිරිිවතක් අනුගමනය කල්ලා ගරු අග්‍රාමාත්‍ය තුමා මුදල්ලමාතය තුමත් සමගේ එකඟතාවකට ඇතිකරන් යෙනවා අවුදු විසි හතරක් තුළ හිරවෙලා තිබුණ විශාල මුදල් කන්දරවා දෙවරකින් ගෙවන්නත් එකඟ වෙලා තියෙනවා මේ අයවාලයකෙන් දෙක වෙනස් වෙන්න නෑ ති එහෙම සඳහන් කල්ලා තිබිත් මේ රටේ නිරාහුද අවිංසක දරුව වෙනෙන් තමන්ගේේවේ ලබා නොද. ඒක සාධාරණ ඉ කියලා මම හිතන්න. එමෙන්ම මහජනආරක්ෂාව පිබඳ අමාත්‍යවරයාගේ බියගැන්වීම වල, ගුරු විදුහල්පති සටන් දියකිරීමට හැකියාවක් නැති බව. රජය ගුුවරුන්ගේ සංගමේ ප්‍රදහනලේකම් ගේාන් දිිසානායක මහතා මහනුවරද මාධ්‍යහමක් කැනවමින් සඳහන් කළලා. ගුරුවරයට විදහල්පතිවරයට තර්ජනය කරලා මේ ගැටලු විසදඩ බෑ. සංවේදී වන්න ප්‍රශ්නය විසඳලා ගුරුවරය විදල්පතිට පාසල්ට ගනෙීම ඩපිීරයටට ආණ්ඩුවට තර්ජන කරන්නට ඒ මාජන අත්‍යවරයා අපි අමාතවරයි කියගන්නන්නේ එකයි. ආ්ඩු මාතර අමාත්‍යවරෙ වශයෙන් ආ්ඩු ඇතුෙ කතා කතිගවක් ගොඩා ගඩපුතුම මේ ප්‍රශ්නය විසන්ඳලා කොහම ගුරුවර විදවාල් තිවර ලග ග. . දැන පති සංචන ස ල වි ක් වන තෙක් දැනිප්‍රයක්ත්මක් න ලෙස ජනතිපතිවර ආක්ෂ කංශ වෙත පදේලබද තිබෙනවා ඒ. අද පෙරවර වේ කොවි ර්දන විශෂ කමිට ැස්වීමට එක්වේ. දැනට ක්‍රියාත්මක පළාත් සංචරන සීම විසි එක් වන බ්‍රහස්පතින්දා දක්වා, දැඩිව ක්‍රියාත්මක කිරීමට තිරණය කරතිබෙනවා. ලබන දහනවය සහ විශ්සදිනවල යෙදී ඇති නිවාඩු දින සමග. දීර්ඝ සතියන්තයක් යෙදී ඇතිබවින් සිරම් පලාාත් මයිම් පලති ගමනකමන කටිගතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙසයි ජනාතපති ගෝටාබේ රාජපක්ෂ හතා ආරක්ෂක අංශවලට නියෝගකර ඇත්තේ. ඒ අද පෙවරවේ කොවි් මර්ධන විශේෂ කමිටුව සමඟ, ීටියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේති. ෝවි් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩුකර කැනීමට ගතහැකි ක්‍රියමාර්ග පිළිබඳ. අධ්‍යන කළ යුතු බාත් තවදුරටත් රෝගීන් භාර්ථාවන ප්‍රදේශ පිළිබඳ අධහනය යොමු කර. අදාල් ස්ථාන හොද කලා කිරීමේ අවශ්‍යතාවත් ජනාාත්පතිවරයා මෙහිදීපෙන් පාදුන්න. උු රටේම අප පලනයක් කරන්න නැතුව. ඒ දිස්ට්‍රික්කේ හොමද පොසිටල්්‍රේසස් එන්න කියලා බලලා ගම්මානය කනං ඒ ගම්මානය? අයිස්ලෙට කරලා ඒ කොටස් අපි ගත්තොත් හොඳයි අඩු වෙලා තියෙන වෙලාවේ අපිට කොහොමාරක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් එ කොහෙන්ද කියලා හරිට බැලුව ඇතෝ. එක පාටමබහු පැතිරෙන්න්නට පුළුවන්. මෙ අතර තවතුරටත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිීම අත්‍යවශ වන බයි යුද්ධ හමුදාපති ජෙන්නරාල් ශාවෙන්ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මේ පසුගිය කාලෙපුරාට තිබුණට වැඩිය යම්කිසිී ලිහිල්කිරීමක් අපි. ඉදිරියේදී බලාපොරොත්තුයනො. නමුත් පිට රටවල්වල කොයි දාසාධතයන් අඩුවච්ච රටවල පවා මේ අවස්ථාවේද, කොයි දාආසාදීතිගින්ගේ වැඩිවීමක් අපි දක්කිනෝ. ඉතින් ඒ හින්දා අපි රටේ ජනතාවගේින් බුද්ධිමත් ශ්‍රී ලාංකය නතාව ඉල්ලා සිටින්නේ යම් ආකාරයක ලිහිල්කිරීම කරු ලැබුවත් ඔබ බුද්ධිමත් ශ්‍රී ලාංකාවේ කොයිඩ් පරජය කිරීම සඳහා කටතු ක ලිතුත් බෙනෝ ඒ සඳහා මවාර්ණය පැළඳගැීම දරත්. බවැරක ගැනීම සා රිකකා අනිකුත් සෞඛ්‍ය පදස්වලට අනගත විමින් කටයුතුර කියෙලයි තාමත්ම කාරුණනිකව ුද්ධමත් ්‍රී ලංකේ නතාවගේ හිල්ලාසිිනවා. ඉදිරියේදී දීර්ග සති්‍යන්තියක් එලබිමෙන් පවතිලාවා. මෙම කාලසීමාව තුළ දිවිනොපුරා පිහිටි පළත්මයි මාාවර්ණය වන පරිදි ක්‍රියාත්මකවන්න සියලුම්ම මාර්ගබාදක නිලධාරින් විසින්. අදවේගේ මාර්ග පළාත්මයිම්මල ස්ථාපිතකට තිබෙන පිටවීම් සහ ඇතුලීමේ මධ්‍යස්ථාන අදියගේ මාර්ග සියලුම පිටවීම් සහ ඇතුල්ලීමේ මධ්‍යස්ථානවල නිලධරින් විසින්. ඔබ සංචරණ සේමා උල්ලංගණය කරමින් ගමන් කරන පුද්ගලයෙකු දෙන්න අද දින සිට දැඩිල්ලෙසරරික්ෂා කරනවායිති. මේ අතර වයිසාවරුදු දහ අටත් දහනව්‍යත් අතර වයස්කකාන්ඩේ කොළම දිිස්ට්‍රික්කේ පාසල් ලමුණ සඳහා, කොවිට් මර්ධන එන්නත ලබාදීම අද සිට ආරම්භ කරුණා. අනිකුත් දිස්ට්‍රික්යන්හි මෙම වයස්කාන්ඩේ සිසුම් සඳහා. ලබන විසි එක් වනදා සිට පාසල් හා, ප්‍රදේශ සෞඛ්‍ය වෛද්‍ය කාර්යායමකින් එන්නත ලබාදීමට පීවරගෙන තිබෙනවා. සෞඛේ නිර්දේශයන්ට අනුව පාසල් ලමුන්ට එක් එන්නත් මාත්‍රාවක් සහ, සංචලනීය රෝග සහිත දරුවන්ට එන්නත් මාත්‍රා දෙකක් ලබාදීම සිදු කරෙනවා. පසල් ලමුන් එන්නත් කනේ කිරීමෙන් පසු සෞඛ්‍ය නිර්දේශන්ට ආනුව. ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව ලබාදීමටයි සැලසුම් කරති බෙන්නේ. ලබන සඳදවා තවත් ෆයිස එන්නත් මාත්‍රා ලක්ෂහයක් ලැබීමට නියමිත අතර මෙවල්මීට ඇනුම් කර ඇති එන්නත් අකණ්ඩව ලැබින් පවතින පයි. විශෂෂච්නවෛද්‍ය ප්‍රසන්න ගුණ සේනමහතා ප්‍රකාශ කලේ. මාස පහකට පමණ පසු අඩුම දෛනික කොවිට් මරණ අදවාර්තාාවනා ඒ මරණ විස්සක් ලෙසයි. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති පබයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත අහු කළේ ඒ අනු මෙනට සමස්ත කොවිට් මන සංඛ්‍යාව, දහත් උන්දහස් හාරසියාහතලිස් නවේ දක්වා ඉහළ ගොස්තිබෙනවා. ඔබට සහ හරදරෝග සම්බන්ධව අප සහජ තුළ විධ මිත්‍ය මත පැතිරම මෙතතිබෙනවා. සැප විටම කොිට රෝග පිළබඳව මිත්‍යා මතවල්ට එරහිව අප නිෙවරදිව ඔබ දැනුවත් කිරීමම්සිදුක නුලබනවා. හරදරෝග සහ කොවිට් අතරඇති සම්බන්ධය පිළබඳව ඔබ දැනුවත් කිරීමට අද එක් වන්නේ මේක මොරෝහලේ හරදරෝග පිළිබඳ විස සන ෛද්‍ය දෙශනා අමහරතුන්යි. ඔබ හරද රෝගයෙක් නම් ඔබට ලැබෙන එන්නත්වර්ගය කුමක්කුවත් අවම වශයෙන් එයින් මාත්‍රා දෙකක් ඔබ ලබා ගතයුතු වෙනවා. දැනට අක්්‍රිය හෝ සක්්‍රිය මට්ට මේ පවතින් කිසිම හරද රෝගී තත්ත්වයක් ඔබගේ එන්නට ලබා ගැනීම සඳහා බාධාවක් නෙවෙ. ඔබ ඇස්ප්‍රීන් කලොපිඩරල් ටි ග්‍රලෝල් සහ වෝෆරන් වැනි රුදිර කැතිගැසීම අවම කිරීම සඳහා ලබා දෙෙන අවෂද භාවිතා කරන්නෙක් නම්. ඔබට ඔබගේ අවෂද ලබාගැනීම නැවැත්වමකින් තොරව මෙම එන්නට ලබා ගත හැකි. එහෙත් ඔබ වෝෆරින් භාවිතා කරන්නෙක් නම් ඔබගේ එන්නත ලබා ගැනීමට පළමුුව ඔබට අයෙන් අය පරීක්ෂණයක් සිදුකර ගත යුතු වෙනවා. එම අියන්නය පරික්ෂණය අගය තුනට වඩා අඩුවෙන් පවති නෝනෑම අවස්ථාවකදී. ඔබට ඔබගේ වෝෆරින් නතර කිරීමකින් තොරව මෙම එන්නට ලබාගැනීමට පුළුවන්. ඔබ කිසිම් ආසාත්මිකතාවකින් පෙෙන්න්නෙක් නම් සහර කෑම සදඳ. සහර අවක්ෂ්‍යධවර්ග සඳහා ඒත් එය ඔබගේන්නත ලබා ගැනීමට බාධාවක් නොවී. ඇතැම් විටක ඔබ ඔබගේ ජීවිත කාලය තුළ, කිසියම් එන්න තක් සඳහා ආසාත්මිකතාවයක් ඇතිවූවෙෙක් නම් ඒ පිළිබඳබ මෙන්නට ලබාදීමේදී නැවත්ත සලකා බැලීමක් සිදුකරන්නට සිදුවෙනවා මෙවැනි ආසාත්මිකතාවයක් නැති පුද්ගලෙයි මන්ගේ එන්නට ලබා ගැනීම සඳහා රෝහලක් තෝරාගැනීම ඉතාමත්ම යෝග්‍ය වෙනවායින් ඔබට කොවිදරෝගය වැලඳදු නොත් ඔබ ඔබගේ ්‍යයාමකිරීම මදකට නවතා දමන්නට සිදුවෙනවා. නැවත ව්‍යායාම කිරීම ආරම්භ කළ හැක්කේ. ඔබට සතිහත්තරත්. හයත් වගේ කාලයක් ගත වූ පසුවයි. මෙම ව්‍යයාම ආරම්භ කිරීම ඔබ කරයුත්තේ ක්‍රමාණකූලවයි. සංවර්ධන ව්‍යකෘතිවලට වෙන් කර ඇති මුදල් ආපසු මහා බා්ඩා ගරයට එවන්න එපා යයි. අග්‍රමාත්‍ය මහින්දරජක්ෂ හතා නිලදහරින්ගෙන් ඉල්ලා ටිනවා. මේ වසර අවසන්වීමට ප්‍රථම අදාළ සංවර්ධන ව්‍යකෘති අවසන් කරන ලෙසරයි, අග්‍රාමාතිවරයා නාකිරිකංවර්ධන හා නිවස අමාත්‍යංශයේ නිලදහරින් සමඟ පැති සකච්චාවකදී අද ඉල්ලා සිටියේ. ්‍රගති සാලෝ රැස්වීම, අදഅල්ලිය හමන්ද්‍රදී පැවති අවස්ථාප, විශ ාර අමාතවරයා වශෙන්, ග්‍රමාතුතුමා මේ බව සඳහන් කලා. මහබඩ ගരය මුදල් ඉතිරිව වන පරිදි අයෝජන ගේ වාස ්‍ය පති්‍රාත්මකිරීමටද, වන වි ධ න ොමර ඇයි ප්‍රගත් ാලෝ රസසීමේ ද, අදහස දක්ක ම ග සංවർද ാ ල ം සිർ ി പෙര හතාෙන්වා දුන්න. සුගේ ජලිමසයේ ආරම්භ කල සයක් නගර සංවර්ධන ව්‍යාපෘතිය මේ වන විට ඉතා සාර්ථකවක්‍ර්‍යත්මක ව බව සහන් කළ සිරිිමල් පෙරම්මහතා මේ වසේ දිසැම්බර්ති ෙ කොන්ඩට පෙර, අදාළ සංවර්ධන ව්‍යාපති, බොහමයක් කවසන්කිරීමට අපේක්ෂක් කන බවද කියා සිටියා. හිදිය අදහස් පලකර නාගරක සංවර්ධන අධකාරය සහපති. විශ්‍රාමිකම ජෙන්නරල් උදේ නාෑකර මහතා දෙදහස් විසිහතර අවසන් වරවිට නව නිවාස හටදහසක්කිඉදිකිරීමට සැල්සුම් කළ ඇතිබව ප්‍රකාශ කලා. සයයක් නගර ව්‍යාපෘතියට සමගමීව එක්නගරේක නිවාස සය බැගින් නිවාස දස දහසක් එදිිරන බව උදේ නාෑය කරමහතා පැවසවා. කොළොඹබට පමක්සිමනො ව ග්‍රමිය ප්‍රදශවලටද මෙම නිවාස පප තිගෙන ලෙ ග්‍රමතය මහිද්‍රරජ පක්ෂමහතාම මෙහිද නිලධදරීන්ටෝ ප දදිස්ලබදී තිබෙනවා පගතිත සමාලෝච අවසානයේද අමාත්‍යංශේ එක් අය. ඇැල ක්‍රාත්මක වී යුතු මූල්්‍යෙ සහ මානව සම්පත් කළමනා කරන ආකෘති, අග්‍රාමාතතුම අතින් ආයතන ප්‍රධානින් වෙත පිරිනැමවා.. දිවිනඩු දිවිනක අඩුව සම්බන්ධ මුදල් අමාතය බැසිල් රජපක්ෂමහතාට එඒහිවතිබූ චෝදන. දිවිිනක ඩුව සම්බද මුදල් අමාතයේ බැසිල් රාජපක්ෂ මහතාට එඒවතිබපු චෝදන නීතිපතිවරයා අද ඉල්ල අස්කර ගත්තා. යනුව චෝදනවලින් බැසිල් රජපක්ෂ අමාතිපරයා නිදහස්කිරීමටයි කොළඹ මහධිකරණය නියෝගක කලේ. දෙදහස් පහල වසර පැවති ජනාධපතිවරණ සමයේී දිවින ගම සංවර් දෙපර්ත න්තු අත් රෝප මලියන තිස් හයකට අික මුදක්. සපරදී ලෙස සාවා්‍ය පරිහරණය කළ යි චෝදනා කමෙන් ද මතේ බැසිල් රාජපක් ස හ දිවිනගුම සංවධ පාර් මේතුව හිට ප ධ්‍යක්ෂ ால் කි සි රනව ෑ මහත්තුවර ේහිව ගුණ කරතිබ අධ ෝද ීතිපතිවරයා වින් ඉල් හසර ගැනීම හතුවෙන් වුන් නිදහස් කරන ලෙසට මහදිකරනය අද නෝග කලා. එමවස්ථාව නීතිපතිවර ෙනුව පෙන සි ස. නවවි මහතාදි කරන හමුවේ කරු දක්මින් ඇමවිදතිකරුන්ටේරහිව දිවිනැගුම අරුමුදල් සසාවාධ්‍ය පරිහරණය සම්බන්ධෙන්. මීට පෙරගුණු කර තිබූ තවත් නඩුවකින් ඔවු නිදස්කොට නිදහස් කිරීමට කොළඹ මහදිිකරණය තීන්දු කරතිබූ බව සඳහන් කලා. එසේ නිදොස්කොට නිදහස් කෙරනු නඩුවේ කරුණු හා මෙම නඩුවේ කරුණු බහෝදුලට සමාන හා සමාන්තර බැවින් මෙම නඩුව පවත්වාගෙනයාමට හැකිියාවක් නොමැති බවට, විත්ති පර්ශය විසින් නීතිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කල බවද නියෝජසොලිසිට ජෙන්ඩල්වරයා සඳහන් කලා. නු අධ්‍යන කිරීමෙන් පසු ಿ್තිකරුවන්ට අදාල, අධ ෝධන පත්‍ර පවත්වාගෙන නොයාමට ීතිපති ර ීන ර බත් න ಪරාද විධ න ංග್හ ,ෝ ප ල්್ ර ವ ಜ ර ල්್ සිට . ල්್ පි ධිරන ಿ್ಿකර හි, ್ ල්್ ಗ ීම ಸ දෙමින් හස් රීමට ීන්දු කලා. ්‍ර මගේ ෙිරන ලද மூූල්‍ය ගනති ළිබඳ ්‍රකාශ ලබදීම සඳහා තිු දேෂ මහතා අද දෙවනදිටත් அ කොமிසමහමුව පෙන සිටිය. ම ත ්‍ර බදු සබන්ෙන් ප්‍රකාශවයක් ලබදීමට ඇමති තුලකුණ වර්දමහතා අ அස් කොமிසවහමුවට පැமினியா. මතබේද කාරි පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණ සඳහා ප්‍රකාශයක් ලබාදීමට තිරු නඩේෂන් මහතා අද දෙවන දිනටත් අල්ස් කොමිසම වෙත පැමිනිියා උදැසන නම ඇතිහට පමන අල්ලස් කොමිසම වෙත පැමි තිරු ඩේෂන් මහතා පැපහකට ආසන්න කායක් අල්ලස් කොමිසමහමුවයේ රැදි සිටීමේ අනතුරුවව සවස දෙකට පමන එමස්ථානෙන් පිටත්වගිය. වරනින් රපියල් දෙක මුදලක්. ප්‍රඥා බන්ධදු අරමදලට බැරවීම සිදුවන බවට පාරිබෝගික සංවිධන සින් අල්ලස් කොමිසමහම්ුවේ සිදුකරන ලද පැමිණිල්ලක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට අද වෙලානා මාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද අල්ලස් කොමිසමහම්ේ පෙනී සිටිය. තාක්ෂණවේදේ විශ්‍යධාරාව හදාරන උසස් පෙළ දරුවන්ට. මස්පතා ශිෂ්වත්වයක් ලබාදීමේ අරමුණෙ මගේ පෞද්ගලික මුදලින් කෝටයක්ක් යොදවල. ප්‍රඥා බන්දු ශේෂවත් අරමුදල හැදු. දැ කෝටිය කෝටි දෙකකට ආසන්න මුදලක් දක්වා වර්ධනය වෙලා තිබෙන. මුහුණවා වර්ණයකින් සත පහක්වත් මේ අරමුදලට මේ දක්වා බැරවෙලා නෑ පිළිබන්ඳ මට යුක්තිය ඉස්ත කරලා දෙන ලෙසත්. අපක්ෂ පාති ලෙස හඩිනමින් මේ පරීක්ෂණය කරන ලෙසත්. මම අල්ලස්සා දූෂන කොමිසමට තවත් ලිකිතව පැමිණල්ලක් බාරදුන්න. ොරකං දූෂණ වංචා ක්‍රමිකතා වලින් පිරු අමාත්‍යන්යයක් භාරගත්තට පස්සේක සුද්ධ කරන්න යනකොට. හොරු එකතු වෙලා. ොරකං අල්ලනයකා හොා බවට පත්කිරීම කුමන්තරනයක් අපේ රටේ ක්‍රියත්මක වෙන ඔබතුමාගේ ඉ රකාලයකළත් මේකට පීමක් ේ නත ුතුමාද ුතු ම අපි අබියෝගෝට ආදරය කරල මිනිස්සු. අිියෝගෝල පැල්ල අයිසු ක්‍රේඩකෝතක් වෙතයි දැන් අපතහනයා. වි bisa ோකரா கிரிக்க රangaාවளியே சවිශේෂී प्रचाරண වැ सරහක් அது ආரம் போனா, Aல் அකා கிரிக்கட் යனை ඉදිරි පည. මෙවර පදවර වෙස්සයිවිස ලෝක කුසාාන ක්‍රකට් රංගාවලිය ආරම්භීමට ඇත්තේ තව දින දෙකක කාලයක් පමණයි. ලෝක කුසලානයට සහභාගි වන ශ්‍ර ලංකා කණ්ඩායමට දැවන්ත ශක්තියක්වෙමින් ශ්‍රලංකා කණ්ඩයමට අයෝවය ශක්තියක් වන්නට මෙවන විට ඩයිලොක් ආසියයට සමාගම සමඟ තරගාවලිය නිලරූපවාහිනි සහකරු සියත TV සමඟ සුසංයෝගෙන් අත්තැල් බැඳ කෙන සිටිනවා යනුව දිවයින පුාස්සියලුම පලාත් ආවරණය කරමින් ශ්‍රලංකා කන්ඩායිමට ආශුරවාද කරමින් ශ්‍රලංකා ක්ඩාීමට ජග්‍රහණය කරයන්න සුපැතු. සහ ශක්තිය ප්‍රර්ථනා කිරීමේ සුවිශේෂී ප්‍රචාරණ වැඩසටහනක් අදදින ආර මෝඩ ඒ ්‍රයංකා ප්‍රකට් අයිතනීතිරි පටද. ලංකාේ ප්‍රමුකතම සන්නවදන සපාධකාවන ඩයිලොක් ආසිට සමගම ශ්‍ර ලංකා ක්‍රකට් අයතිනෙ සහ මෙවර පදුවර වෙස්ස ලක කුසලාන ක්‍රිකට් පරඟාාවලියේ නිල රූපවාහිනි සහකරුවන සිත ී අත්තල් බැඳ ගනිමින් මෙම ප්‍රචානක ක යුතු සිදුවනවා මස්ත ්‍රවලංකිකින්ගේ සුබ පැතුම පෙරිදරි කරගනමින් ඔුන් දිරිගැන්වීම අරමුණින්. අප කොල්ලෝනමස් චිකරය මෙලෙස අදදින ජනකත කරුණ. මෙම අවස්ථාවට ඩයිලොක් ආසිට සමාගම ඉහල පෙේ නිලදහරින් යිස ෆේ ධ ාලය ප්‍රහන විහක ල හ ි හ. හ ්‍ර ංකාක ්‍රිට අඇතර ලදහරින් කලාකරුවන් සහ විදශෂස්ව්‍රනියෝජනය කරන පිරිස් පිනිිසි අප ශ්‍රී ලාංකිව. ඉ අපේ ලාංකික සිංහයන්ට සුබ පැතුම් එකතු කරන්නට මෙයා කාරෙ රට පුරාපියන්නට සූදානක් වෙලායිඉන්නවා ඉතින් අපේ නො ඔබේ පුරෝරයට ලහස් වෙලායිඉන්න ඔබේ සුබ පැතුම් අපේ සිංහයන්ට එකතු කරන්න සියලු දෙනාටම ආරාධනා කරනවා විශේෂයම වසර අටක් පුරාවටම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකත්කන්නමෑ මේ නිල අලුග්‍රහක වශයෙන් ඩැලු ගායතරය කටයතු කරන්න ඒ අධින් ආරම්භන මෙහෙුම ශ්‍රී ලංකාව පුාම අදවසේ නක් ක්‍රියාත්ම වෙනවා දෑයිලු ායතය ඔබ සියලදනාටම. ක්ෂකන්ට මේ වැඩසටහන සබගින් අත්වල් බැඳගන්නට කියලා අපි ආරධනා කරන්නයට කැමති. ්‍රකට කියන්නේ අපි කාගේ හදගැස්ම ඉන්ඩාලො හමදාම අප පිත්ත කියල තිනවා ී ලංකාව ක්‍රිකට ක්ඩාම සංවර්ධනයට උන් ධර්මත් කරන්නට හමතකි මුං සෞධක අධර තිනවා එති මේ විස්සයි විස්ස කුසලාාය වෙන විශේෂ ගීතයක්ක් නිර්මාාණයකර අපේ ක්ඩායිම් ධර්මත් කරන්න ක්ඩාය විතරක් මේ ගීතෙන් මුලු මහත් මේට රිකටඩ අආදරිරන සියලුම ජනතාව ධර්මත් වේවි ජාතික පැතුමත්තක් අපට අවශධාව තියන ලංකාවේ සියලුම ප්‍රදේශවල විසිරී පැතිරන්න සියලුම ශ්‍රී ලාංකිකන්ට හදවතේතු පැත්ම විදිහයට මේ ලකුසලාලනය වෙනුවෙන් එකට එකතුවෙන් මේස්්ටි එක තම අපේ සංගේතාත්මක ප්‍රකාශනය ඉති අද ඩයිලෝක් ඒවගේ ශ්‍රී ලංකා ක්‍රිකට් සියත ආයතනය එකතුවෙලා මේ ලලාන්ච කර අප ලංකාවේඩුවෙන් එලිට හිල්ල අපේ ක්‍රිකට් ්‍රඩකයිට හදවතිම සුබපතන්න එකතු වෙන්නම්දාලා පගන්න ජ වගේලා කරන්නේ ගොහයි හැයි ටීමම ගත්තෙක් මේ වෙලාවේ මුොු රටම ඉන්න අවස්ථාවක් ඉන අවථාව වැඩුවෙන්තමි මේලාේි කන්දයම දිරිමත් කරන්න මතවතාව අපිට කක්්ක ගන්නේ කට විශ් කරන්න අපි මේ වෙලාව අවස්තාවක් ොදාගත් යිල කායතන සේතන ව්‍ය අතය ්‍රල්ලගක් ්‍රිටා තන එ එක තමයි මේ වැඩසරන්න අදවසේද මේ විදිල ්‍රාම කරන්න. වෙනුවෙන් පරගවදින අපේ කොල්ලන්ට ජය පතන්න ඔබත් ඔබේ ත්‍රරෝධ රතේ මොටරතේ ලොතරයිකුඩුවේ වෙලදසලේ අපේ කොල්ලෝ ෂටිකරය අලවා ශක්තියක් දිරයක් ලබා දෙන්න ප්‍රධන ප්‍රෞවතිය අවසන්රත්වෙන වැ දෙස් පහට යළිහමුවම. න පතා අලු ස්වේඩියෝ සහ ප්‍රවල්ති නැර්මීමට එහත බටන එක ලික්කර සත TVවී සබස්ක්‍රයිබ් කරන්න අලු ස්වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනෝ කලි් කරන්න.